සතිපට්ටාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මන්නපේ. සම්මා සම්බුදු සරණයි පින්ත් ඔබ සිල්ලු දෙනාට සතිපට්ටාන විවරණ අපේ වැඩටන මෙ වැඩ සටහන් මාලාව පුරාම අපි බලාපොත්තුනේ ධර්මාණුකූල ජීවිතයක් ගත කරන ඔබට තවත් හරිපාරකයා දේලා මේ මනුෂ්‍යාත්මය තුළ ජීවිතයේ ජයරගන්න එලොව සහ මෙලොව කියන දෙලෝම අද දවසේදී අප මේ වැඩ සටහන් පෙළගැස්ම වේදනාවනු පස්සනාවඔස්සේ. සප්ත බුජ්ජාංග ධර්ම දියුණු කරගන්න ආකාරී පිළිබඳව සාකච්ඡා කරන්න බලාපරොත්තු වෙන මංහිතනවයේ ප්‍රවශයේ මෝබට ගොඩක් වටීවි ජීවිතය සාර්ථ කරගන්න. අද අපිතාම ගෞරවේ නාරාධනා කලා, මීතිරිගල නිස්්සරණවනය ආරන්න සේනාසනය කෘත්්‍යආධිකාරයේ කර්මස්ථානාචාරයේ පානතුරේ චන්දරතන පින්වත් අප කල්්‍යාන මිත්‍ර සාමීන් වහන්සේට මේ උතුම් වැඩසටහන වඩුවෙන් බිමසාමින්න් වහන්සේ තාම ගෞරුවවෙන් අමස්කාරපෝරකෝ පිළිගනු ලබනවා. එමන අපි දැන් මොලිම නමස්කාරයකමු ආජීවශ්නමක සේලය සමාදංවීම පිණිස. Namutasebagawetu waratu sama sambudasse sa nautase භwetu waratu sama sambudasse sa nautase bagtu tu sama sambudhase Buhang sarangacam Buhang sarangacam Damang sarangaca Damang sarangacan sanghang <coughs> sarenang gaca sanghang sarenang gacampi budhang sarenang gacap Dutimpi budhang sarenang gacampi daang sarenang gacap Dutimpi daang sarenang gacampi sanghang sarenang gacam Dutimpi sanghang sarenang gacaimpi budhang sarenang gaca Tampi budhang sarenangga cami hatimpi dambang sarenangga cami hatimpi daang sarenangga cami hatimpi sanghang sarenangga camihatimpi sanggang sarenangga cami menang sampunang amame bantiatipataremani sikap Pang sama diami panatipata wirmani sikap padadang sama diami Adin nadaanaremanika හාපදං සමාධයාමි අතින්නදානවීරමණී සිකාපදන් සමාධයාමි මේ සුමිච්චාචාරවරමන සිකාපදං සමාධයාමිකාමේ සුමිච්චා රවීරමනී සිකාපදන් සමාධයාමි මුසාවාදාාවරමනී සිකාපදං සමාධයාමි මුසාවාදාවේරමණී සිකාපදන් සමාධයාමි පසුුණවාචාවරමණ නි siखाප සධම විසුණவாචා வேරමණ சிக்கா පදන් සමාධම පරසාவாචා வேරමණ சிखाපදัง සමාධම පරසාාවචා வேරමණ சிக்காපදන් සමාධම සම්ප්ப்பලා පවරමනි சிखाපදัง සමාධම සම්ප්ப்பලා පාවරමණ சிক্ষ පදන් සමාධමි மிச்சආජවා வேරමනි සිිකා පදං සමාධයාමිමජා ආජීවාවීරමණී සිික්කා පදන් සමාධයාමී තිසරණේ න සදදිීින් ආජීවාටමකසේ ළං දම්මං සාදුකං සුරක්කිි තංකත්වා අපමාදේන සම්පාදය තබ බං ආමබන් මුොදයි ශ්‍රද්ධාවන්ත පින්වත්න අද දවස අප සති පට්ඨන විවරණ දේශනා මාලාවේ තවත් අංකයක් සමගයි එකතු වෙන්නේ දවස අපි හෙමනං ධර්ම දේශනවශ්‍ර වනය කරන්න කලින් සුළුමහොතක් අපි තුළ සතිමත් බව දියුණු කරගෙනමු අපි තුල සමාධිමත් බව ඒකාග්‍රතාව ටික දුරටක් තවදුරටත් දියුණ කරගමමු ඒ සඳහා සුළු වෙලාවක් අපි හෙමනං හරි බරි ගහිලා වාඩුවමු බලන්න තමන්ගේ ඉිය අව් හොඳින් සකස් කරගන්න ඉස්තරහට බරවෙන්න්න අත එපා පිටි පසර බරවවෙන්න අतेප පැත්තර හ දහුණු පැත්තට ඇලවෙන්නත් දෙ එපා උඳදට රජ සැහැල්ලු සම බර ඉරියව්වා පවත්වන් උත්සාාන්ත වෙන්න හිස කෙලින්තියාගන්න ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගන්න කය රජුව තියාගන්න න්න මම් මේ කියන දේවල් තමන්ට තේරුම් ගන්න නැතම් හඳුනගන්න දැනගන්න පුළුවන්ද කියලා ඇස්දක පියවෙලා තියෙනෝ එතන පුංචි ස්පර්ශයක් හඳුරගන්න පුළුවන් ඒ වගේ මයි තොල් එකින එක ස්පර්ශ වෙලා තියෙනවා එතනත් මුරුදු ස්පර්ෂයක් හඳුරගන්න පුළුවන් අපි මේ වෙලාදදි මොකක්වත් බරපතල ප්‍රශ්නයක් කල්පනා කරන්න නිසා නල රැලිගන් වෙලා තියන බැහැ සහැල්ලුවෙන් හිත තියෙන් ඕනේ ඒ වගේම ඒ නිසාම මුහුණේ මාන්සපේෂී සැල්ලු වෙච්ච ගතියක් ඉහිල් වෙච්ච ගතියක් තියෙන්නෝනය ද ඇදි එකට තද කරගෙන ඉන්නත් එපා වලන්න මේ මුහුණට අවධහනය යමු කල්ලා සුළු මොහොතක් අපිට පුළුවන් මේ සැහැල්ලු ගතියක් මාන්සපේෂීවල ඉහිල් වෙච්ච ගතියක් තියන බව හඳුනගන්න ගේ බෙල්ල කෙලින් තියෙනවා වෙල්ලත් අදකරගෙන හිරකරගෙන නැහැ. උරහිස් දෙක සැහැල්ලුවෙන් තියෙනෝ. ගුවමනාවෙන් ඔස වගෙන නෙමේ සැහැල්ලුවෙන් තැන්පත් වෙලා තියනෝ. අත් දෙක ඔඩොක්කුව මත නැත්තං පාද දෙක මත සැහැල්ලුවෙන් තැන්පත් වෙලා තියනෝ. අත්තුොල මාන්ස පේෂිවල කිසිම තදවීමක් හිරවීමක් ඩොකුවට දැනන්න බැහැ කය රජවතියනවා අපි ඇඳගෙනන්න ඇදුම් ඇගේ ඇතිල් එන ගතිය දැවටන ගතිය අපිට දැනගන්න පුළුවන් සමහරවිට හර්ද ස්පන්ධනය තැනන්නත් පුළුවන් තා්ටික කී ශරේර යටකොටසට අවධානයම කරනකොට උදරේ පිම්බීම හැකිලීම දැනන්න පුළුව රත් අපේ කයේ පහලට යනකොට අපි වාඩි වෙලා ඉන්න ආසනය මත යඹිකිසි තෙරපීමක් බරවීමක් අපිට හඳුරගන්න පුළුවන් අපේ පාද නැමිල තියෙනවා පාදල මාන්සපේෂි ඉහිල් වෙච්චුසභාවෙන් තියෙනවා යටිපතුල් සහරවිට පොළොවට ස්පර්් වෙලා තියෙන පුළුවන් නැත්තං පටයකට පැදුරකට ස්පර්ශලා තියෙන්න පුළුවන් අපි මේ ඉඳගත්ත ඉරියව්වේ සිහියෙන් වාසය කරන්නවා ඉතාම සරලයි මේ සරල ඉඳගත්ත ඉරිය අව්ව අපි හිත පවත්වන්න නැතං අවධහනය පවත්වන්න භාවිතා කන්නවා අපේ පාද නැමිල තියනෝ අපි වාඩ වෙලා ඉන්න ආසනේ මත යම්කිසි තෙරපීමක් බරවීමක් අපිට දැනෙනෝ උඩු කය රජුවතියෙනවා උස්ම ගන්නකොට උදරය පිම්බෙන ආකාරය උම හෙලනකොට උදරේ හැකිලෙන ආකාරය අපිට දැනනෝ දෙක ඔඩොක්කුවෝ මත තැන්පත් වෙලා තියනෝ උර ඉස් දෙක සැහැල්ලුයි බෙල්ල රජුවතියනවා හිස කෙලින් තියෙනවා ඇස් දෙක පියවෙලා තියනෝ තොල් දෙක එකට ස්පර්ශ වෙලා තියනෝ දැන් අපි නාසිකාග්‍රය අසලට අපේ අවධහනය ගන්න ආශ්වාසයක් සිද්ධ වෙනකොට ඒ බව දැනගන්නවා ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට ඒ බවත් දැනගන්නවා බොහොම සංසුන්ව කිසි කලබලයක් නැතිව ආශ්වාසයක් ගාන සතිමත් වෙනෝ ප්‍රශ්වාසයක් ගානේ සතිමත් වෙනවා හිත තාමත් මෙ දුවන ගතියත් තියෙනවා නම් ආශවාසයක් දැනගැනීමත් සමගම ආශවාසයක් කියලා මෙිෙහි කරන්න පුළුවන් ප්‍රශ්වාසය දැනගන්නුවත් සමගම ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන් හොඳට හිත එකඟ වෙලා කීකරු වෙලා සතිය පිහිට ලනං මෙනහි කිරීමකින් තොරව සංසුම් මනසකින් මේ ආශවාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැනම දැනුවත්වෙෙන්න්න පුුවන් දයට සතිය පිහිටි බව තමන්ට දැන් තහවුරු වෙලා නං ආශ්වාසය ප්‍රශ්වාසය තව ටිකක් සියුම්ව දකිින් විවිධ පැතිවලින් බලන්න ඒවාය තින සියුම් සියුම් වෙනස්කම් දකින්න උත්සාහත් වෙන්න්න ආශ්වාසය තියෙන සිල් බවක් ප්‍රශ්වාසය තියෙන උණුසුම් බවක් ආශ්වාසය සමහල් දිගට දැනෙනෝ නත්තං කෙටිවදැනනෝ ප්‍රශ්වාසේ දිගට දනවා නත්තං කෙටිව දනෝ සිකාගේ ඇතුළ තැ ඇතිල්ලෙන බවදධනවා ඇතම් පිටට ඇතිල්ලෙන බවද්දනෙනවා මේ වගේ මේ ක්‍රියාවලනිය තුළ සිද්ධ වෙන ඉතාම් සියුම් ලක්ෂණ දැකගන්න අපි උත්සාාන්ද වෙනවා ්‍රශ්වාස මුල ස්වභාවය මැද ස්වභභාවය, අගස්වභභාවය ඊළඟට ප්‍රශ්වාසය පටන්ගන්න කලින් තියෙන පුංචි ඉඩසක්. ප්‍රශ්වාසයේ මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය ඊළඟ ආශ්වාසය පටන්ගන්න කලින් තියෙන පුංචි හිඩසක්. ඊළඟ ආශ්වාසය මුල මැද අග, ඉතාම සියුම් ඒ දැහගන්න උත්්සාාවන්ත වෙනවා මේවිදියට හුස්ම රැල්ල සංසඳල තියෙනකොට මේ ක සියුම් සම් වේදනවන් පහළ වෙන වනං ඒ එක එකකට අවධානය යමු කල්ලා ඒවාටයක් විම සැල බලන්න උත්සාාන්ත වෙන tetapimenang tapi dhama देrah sama samrah sama samrah sama samdha ජස්මිින් සමයේ භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සී විහරති ආතා පිසම්පජානෝ සතිමා වෙනෙියලෝකෙ අභිච්්‍යා දෝමනස්සං උපට්ටි තස් තස්මිං සමයේ සතිහෝති අසම්මුට්ठහා සති සම්බෝජ් හංගෝ තස්මිින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝතීතිී ශ්‍රද්ධාවන්ත පංවත්න අපි ඒ වාරදිී ඇතරම සාකච්ඡා කරන්නේ දනා මේ කායනු පස්සනාව හර හා කොහොමද බොජ්ජංග ධර්ම හත දියුණු වෙන්න කියලා මේ පිගතුන්න මතක ඇති භාගතුරන් වහන්සේ බොජ්ජංග ධර්ම හතක් දේශනා කරන්නවා සතති ධම්ම විචය විරිය පීති පස්සද්ධ සමාධී උපෙක්කා කියලා තියතකොට අපිගේ සතියේදී මතක් කරගත්තා මේ බොජ්ජංග ධර්මය නික්තරාන්දමක අනු පිළිවලකට තමයි දියුණු වෙන්න කියලා මක දෙක පාටම තැින් තැන දියුණන ගතියක් න මේ තියෙන්න්නේ ක්‍රමාණුකූලෝ වැඩෙන ගතියක් රෙන් පේවර අන ක්‍රමෙන් වඩන ගති අත්තමයි මේ බොජ්ජාග දරමල පෙන්න්න තිෙන්. ඒකාරණෙ හොඳටම සනාත වෙනවා මජ්ජම් නිකායේ එන ආනාපාන සති සූත්‍රයේදී. එතැන්දි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය නැමත්ති එකම කමටහන පාවිච්චි කල්ලා, කොහොමද කානු ප්‍රසනනාාවදියුණු කරගන්න කොහොමද වේදනානු පසනාවදියුණු කරගන්නන්නේ, කොහොමද චිත්තාානු පසනාදියුණු කරගන්නන්නේ, කොහොමද දම්මානු පසනාවදියුණ කරගන්නන්නේ කියන කරනාව පැදිරිි කළ දෙනවා. දේක කියන්නේ. සතිපට්ාන සූත්‍රයේදී ඇතරම ආනාපාන සතියතියෙන්න්නේ කායනු පස්සනා කොටසේ නමුත් ඒක තවදුරටත් වර්ධනය කල්ලා බුදුරජාණන් වහන්සේ ඒ කියල දෙන දහසේ ආකාරයකට නතම් පියවර දහසේකට ආනාපාන සතිය වැඩීම හර හා අපිට පුළුවන්කම ැබෙනවා මේ සතිපට්ඨාන හතරම නිවරදි වඩන් එතනින් නොනැවති බුදුරජාණන් වහන්සේ ඊළඟට අපිට කියලා දෙෙනවා මේ සතර සතිපට්ාන ධර්මයන් ක්‍රමාණුකූලව වඩනකොට කොහොමද මේ මනසක බොජ්ජංග ධර්ම හත දියුණු වෙන්න කියලා ඒක සම්බන්ධෙන් තමයි අපි ගිය වර සාකච්ඡා කළේ කොහොමද කායනු පස්සනාවක් යෝගාවචරයෙක් දියුණු කරද්දි එයාගේ හිතේ මේ අනුපෙළිවලින් සතිය ධම්ම විචය විරිය පීති සමාධි ආද මේ බොජ්ජංග ධර්මයන් අනුපිළිවලින් වැඩෙන්න්නි කියෙන කාරණා ඉතිය නිසා අද අපි බලාපොරොත්තු වෙනවා මේ වේදනානු පස්සනාවක් වඩනකොට යෝගාවචරයක් ගෙහිතේ ද බොද්ජාග දරමතාත දියුණුුවවෙන්නේ කියන කාරණනාව ටිකක් සාකච්චා කරන්න පින් තුන්ට මතක ඇති අපි කායනු පස්සනාව ගැන කතා කරදද එක උපක්‍රමයයක් ගැන කතා කරා අිඳම ආනාපාලන සතිය ගැන ආශ්වාසය ගැන අවධන ඉගඉෙන්න්න පශ්වාසය ගෙන අවධන ඉගින්න तोකොට කයටම නිදහසේ හුස්මගන්න ඉඩදීලා අපි දැනවත් නවාම ආශවාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන යොටඒ එකද මුල්ලාවස්ථාාවද හිතපිට යනහිද අපි ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියරන තන් ඉන් අව් කල මෙහිෙළලා. හමුත් පස්සේ ටිකටික මේ හිත එකඟවෙන්න එකඟ වෙන්න හිතේ සතිමත් බව දියුණු වෙන්න දියුණු වෙන්න අපි මෙිනිෙහි කිරීමම් නතර කල්ලා හොඳයට සසු එච්ච මනසකින් නි්බ්දදුවෙච්ච මනකින් හැම ආශවාසයක් ගානම දැනුවත් වන ප්‍රශ්වාසයක් ගානම දැනුවවත් වුණ. තයතුර ඔන්න වගේ මට්ටමට එනකොට තමයි යෝග අවච්චරය තේරුම් ගන්නන්නේ එක පැත්තකින් ක්‍රියාවලියට මම මැදිහත්වය තුනෑ ගැන ආශවාාස ප්‍රශ්ශස ක්‍රියාවලිය කියලා කියන්නේ කය නිරන්තරයෙන් ස්ාභාවිකව නියලෙන කාරයක් ඒක මම පාලනය කරන්නේ අයු තුනෑ අනපාන්සති වඩනවා කියලා කිසිසේත් මම මේ කායි ක්‍රියාවලියට කිසිදු බලපෑමක් එල්ල කළ යු තුන්නෑ මට තියෙන්න්නේ ඒ ක්‍රියාවලියට සැහැල්ලුවෙන් වෙන්න ඉඩදීලා ස්වාභායික වෙන්න ඉඩදීලා ටිකක් පැත්තකට වෙලා ඒගෙන දැනුවත් වෙන්න ඉතින් අවදහනය මෙතන පවත්තන්න ඉති අධ්‍යස්ථව උපේක්ෂා සහගතව සැහැල්ලුවෙන් මේ කටයුත්ත වෙන්නන්නේ ඩැහැරලා බලන්නේ තිේ ති ඔන්න ය වගේ මැදහත් බවක් නැත්තං අරමුණ දුරස්තව තියල්ලා අරමුණත් අතර යම්කිසි පරතරයක් සහිතව මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන බවක් දැ ඔන්න යෝගාචන ිකට ඉගෙනගන්න. ඔන්නඔ අභ්‍යහාසය තවදුරටත් වර්ධන වෙච්ච මට්ටමක්ු අපිට වෙදනාු පසනනාවද දකගන්න පුළුවන් මොකද දැන් සාමාන්‍යෙන් අපි සැපේදනාවක් බුක්ති විඳනකොට නැතන් සැපවදනාවක්ත්තිදිනකට ඒකරන නිකං හිත නිත ඇතින්ම් ඇැලිලා ඇන ගතියක්. ඒ වෙතට නැඹුරුුවෙන ගතියක්. ඒක ගැන ලොකු අවධහනියක්කම කල්ලා ඒකටම හිතයි යොමු කල්ලා ඒකම දැවැටිලා ඒකම පැටලිලා ඒකම ඇලිලා උපාදාන කරගෙන ඉන්න ගතියත්තිය. ඒ වගේම අපි හිතමු දුක්වේදනාවක් කරහායනකොට තිීත එතනති අනි පැත්ත අි මේ දුක්වේදනාවක් දුර කරගැනීම සඳහා. ු ෑයමන්දරනවා ඒක මගේ කියාගන්න ඇයි මට මෙ හෙමුණේ කියාගන්නවා තියන්නේ වගේ මේ දුකෙෙන් පැනදුවන්න යන්න ගතියක් දුකෙන් බැහැරවෙන්න ගැන ගතියක් දුක ප්‍රතික්ෂේප කරන ගතියක් දුක පිළිකුල් කරන ගතියක් මනසේ ඒනිසා ඇතිකරගන්නා එක්තනා අන්දමක ආතතියක් පේන්න තියනු ඊළඟට උපේක්ෂා වෙදනාවක් අපි හරහා යනකොටේ ගැන එච්චර දැනුවත් බවක් අපිට නැහැ ඒකටක්කම් වැැි දනවන සුළුයි තිය නිසා අපි ඒක ගහරුවමින් අපි ඒ වුවට සැපවේදනාවක් හොයන්න නැත අපි කැම්ති දෙයක් කරන්න නිතතින්ම පෙළෙන ව මේ වගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවත්තමයි අපි මේ සැප දුකම් උපේක්ෂා කියන වේදනාවන් කෙරෙහි දක්වන්න නමුත් වේදනවනු පසන වඩගෙන යන ෝග වචර ඒට වඩ හාත් පසින් වෙනස් පිළිවෙලත්තමයි තියෙන්න්නේ එයාට අර කයනු පස්සනාවද ඉගෙන ගත්තඒ මධ්‍යස්ථව අරමුණන්දිහා දැකීමේ කොසලතාවය දැ මෙතැන්ද උපෝගී වෙන සැපවේදනවා කරහා අද්දිත් ඒකට ඇලෙන්න්නේ බැඳන්න නැතුව ඒ වෙතට රිංගගන්නයන් නැතිව ඒක පැත්තකින් තියලා ඒකට ස්වාභාවිකව ඉන්න ඉඩ හැරලා පැත්තකටලා බලනනා කල් පැත්තම ඉදන් යෝගාවච ඇතුල දුණාන්නේ තිතවන තිය නො එක්තරාන්දමක කුසලතාවයක් අ කලින් තිබුණ ලාමක ගතිය වෙනුවට දැන්තිෙනනිකම් පරිනොද ගතියක් සැපවේදනා වෙන්න ඉඩ හැරලා නිකං ඒදි හා අනුන්ගේ සැපවේදනා බලන්නවාගේ බලන ගති ඒගේමයි දුක්වේදෙනවක් කියලා කියන්නේ දුක්වෙදනාවත් මගේ කරගන්නයන්නඇතු මේකයිල හුදෙක් දුක්වේදනාවක් කියලා තේරුම්ගරගෙන ඒකින් බැහැරවෙලා ඒ නිරීක්ෂණය කන්න ගතියක් අන යෝගාචරයක් තුළ දැම් පොඩ්ඩ පොඩ් ගොඩන්නැගීගෙනේ නො. උපේක්ෂාවෙදෙනාවත් එහෙමමයි ඒ උපේක්ෂාවේදනාව කම්මලී කියලා ඒ පාාවෙනවා කියලා ඒකාකාරී කියලා එහෙම අහැරලදාන්න නැතිව ඒකත් ඉතාම සියුම්ම දකින්න උත්සාහත් වෙන ගතියක් ඒ ගැනත් මධ්‍යස්තව බලන ගතියක් දුරස්තෝ බලනගතයක් තමයි ෝගාවචරයා අත්දහන් දකට අපි තේරවා මෙන්න මේ කොසලතාවයන් ටික එකාතකින් හිතේ දියුණු කරගැනීම වැදගත්තෙනවා වෙදෙනවනු පස්සනාව සාර්ථකව කරගෙන යන්නනා අපිතමු යෝගාවචරය දැන් ටික ටික ක දියුණු කල්ලා යම් මට්ටමකටආාවට පස්ෙේ දැන්ගතින් අපි කතා කරන පුළුවන් කොහොමොද පොජ්ජංග ධර්ම වැඩෙන්න කියලා අපි තුම් පින්ගත්ති ඔන්න අපි වාඩලායින් න්න සැහැල්ලුවෙන් ඉන්නවා එතකොට යම්කිසි කායික සුවයක් දැනෙනවා. කය තුළ යත්තරාන්දමක සැල්ලුවක් එෙම නැතං කය ඇතුලේ නිකං ප්‍රීතිස්වභාවයක් හිට ඇතුළි ප්‍රීතිමත් වභාවයක් ඒත්න කයේ දැනෙන යම්කිසි සැපදායි වේදනාවක් අපිතු අම්ම අවස්ථාවක අපිට දැනගන්න ලම්බෙනවනං අපිතුම දැන් අපි එතනට විශේෂයෙන් අපි අවධානය යොමු කල්ලා බලන්න උත්සාහන්ත වෙන අර දියුණු කරගත්ත සතිය ඒ අග්‍රතාවය මෙට යමු කල්ල දැන් යෝගාචනය එකක නිරීක්ෂණය කන්නවා. සහර වෙලාට මේක මුලදී අසාර්ථකවෙන්න පුළුව මකද තාමත් අපිටඒ අරමන්නකට හරියටටම හිත එල්ල කල්ල බලාගන්න තේරෙන් නැත්තං ප්‍ර මේක ටිකක් කසාර්ථකවෙන්න පුළුවන් නමුත් ඒ අ්‍යහාසයේයා නිරතවෙන්න නිරතවෙන්න යෝගාචයටට තේන දැන්නන් නිකන් අර අරමුණට මුහල්ට මුහොල්ලා ඉන්න ගතියක්. හොඳදයට අරමුණයි මේ නිරීක්ෂණය කරන මනසයි එක ඉරටාවගේ ගතතියක් යෝගාචනයට දැනන්න පුළුව ඒ කියන්න දැන් හොඳට ඒ කටයුත්තනිකම් පට්ටල වුණා කියලා කියන්න පුුවන් මෙතන්දි තමයි ඇතරම අරමුන්නයි ඒ නිරීක්ෂණය කරන මනසයි සමපාත වනේ දැන් තමයි හොඳර නිරීක්ෂණයක් සඳහා අවකාශය තියෙන් දැන් ඊට පස්සෙ මේ අරමුණේ හැම පැතිකඩක්නයාට දැකගන්න අවස්ථාව තියෙනවා ඒ වගේමයි හිත දැන් අතතෙර දුවන්නෙත්නෑ නාගතර දුවන්නෙත් නැහැ හිත වික්‍ෂිප්ත වෙලත් නහැ මේ පැමිණෙන පැමිණෙන නැත්තන්ගේ වේදනාවේ සම්පූර්ණ විකාශය දැක ගැීම සඳහා දන්යාට අවස්ථාවත්තෙන් තුර මෙන්න මේ සැපවේදනාව තුළට හොඳට නැම් සතිමත් වෙච්ච හිත ඒකාආග්‍රවවෙච්ච හිත යොමුවෙච් අවස්ථාව එහමනං අපිට මේ සඳහා ඇරමුමක් ඇත පිවිසුමක් ලැබුණා තම් ප්‍රවේශයක් ලැබනා කියලා කියන්න පුළුවන් එතන තමයි සත සම්බෝජ්ජන්ගේ ආරම්භය කියලා කියන්න වෙන දැන් කලින්න්නන් තිබනේ ටික් කර එහෙම මේ දුවන ගතතියක් හරියට පට්ටල නොවෙච්ච ගතියක් නමුත් දැන් හරියටම නිකං වේදෙනාවට හිත එල්ල වෙලා හරියට මේ සඳහා සැකසිලා හිත එතැන්ටම නාභිගත වෙලා ඉන්න ගතියක් හෙමලන් තියෙන එතන අන්න සති සම්බෝජ්ජහගයක් ආරම්භ කරන්න මට්ටම කියල කියන්න පුුවන් තීට පසේ මේක නැවත නවති තින් මේ ටම හදාගන්න යෝගාාවචරෙක් ඊළඟ වේදනාව දිහත් බලන ත මේ වේදෙනයම විධාකාර වෙනස්වීම් දිහත් බලන දස වෙනත් තැනක පහල වෙච්ච ේදෙනවා අධ්‍යියත් බලනවා. කියලා මෙන්න මේ විදිහට මේ තුවෙන මතුවෙන වේදනා බලන්න බලන්න. ඒ පට්ටල භාව නැත්තං ඒ හොදට අතිතෙන් අනාගතයෙන් හිත මුදලා එතනට යොමු කල්ලා මතුවෙන මේ මොතේ මතුවෙන අරමුණේ ඉන්න ස්භාවය. හොඳට සකස්වන අවස්ථාව පාසාය සතති සබොජ්ජන්ගගේ දියුණු කරන්න ආරම්භ කරන්නවා ඒ තුළ ොට හිත පැවැත්වීම මරහාඒ සත් සම්බොජ්ජගේ මේ පුහුණුව හරහා දියුණු කරගෙන ය. තැ ඉට පස්සේ. තේරුම්ගන්න පුුවන් එතනින් නතර නොවී මේ වේදනාවම ද විමසල බලන්න උත්සහන්තු යුතුයි. ග කදද මේ වේදනාවේ සිද්ධ වෙන්නේ මෙතන තින තනි වේදනාවද ඇතම් මෙතන තියන ේදන පොකරක්ද වදෙන සමූහයක්ද මේ වේදනාවන් එකබ සමානවද පහලෙන් ඇතම් වැ තීවරතාවයන්ගේ යම්ය වෙනස්කන් තියෙනවද. කෙල් ආරටිකක් කුතු හලයකින් යුක්තව මේකන විමසා බලන ගතියා හොඳට ෙල්නෙ ඉන්න ගතියක් සොයාබලන ගතියක් නිරීක්ෂණය කරන්න ගතියක් තමයි අපි ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ සඳහා පාදකවෙන්න ඒ මටම පටන්ගත්තනක් දැ හොට සොයන්න පටන් ගත්තන විමසා බලන්න පටන් ගත්තනං මේ වේදන විනිවිදලා දකින්න උත්සාහත්තුනානං අන්න ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ දැන් වඩන්න යා ආරම්භ කලා කියල කියන්න පුලො. මෙ බඳු දෙයක් කරන්න සමහර විට හිත මැලි වෙන්න පුළුව මුකද මේ සැපවේදනාත් එක්ක සහැල්ලුවෙන් ඉන්න තමයි හිත කැමති ඒ තුළේ අම්පුසි ප්‍රමෝධයක්ති නොන තහමත් නැත සැපයක් තියෙනවා ඒක විමසල බලන්න එතරම් හාරවස්සන්නයන් නැතුව මට මේ සැපවේදනා විඳගන්න සුවෙන් ඉන්න බැරිද කියෙන තමයි සමහර වෙලාට අපේ හිතේ ආකල්පයක් ඇවෙන නමුත් දම්මවිචේ සම්බෝජ්ජන්යේදී ඊට වඩා ටිකක් කර සැපවේදනා විමසා බලන ගතිය වැදගත්වෙනවා ඒක තමයි වීරයක් වශයෙන් අපිට හවශ්‍ය වෙන් කටයුත්ත දිකට කරන්න හිත ටිකක් පැකලෙද්දේ සඳහා උත්සාහවත්තු වෙන්න එයට වැටෙන් නොදී මුළුගැන්වන්න නොදී එක ආරම්භ කරන්න තමයි වීරයක් අවශවයෙන්. ඔන්න ඔ තමයි විරිය සම්බෝජ්ජහගයක් වශයෙන් පාදක වෙන්නේ වැඩෙන්න්නේ තැන් නැවත නැවත මතුවෙන මතුවෙන ඒ වේදනාව මගහරවගන්න නැතිවඒ හැම වේදනාවක් ගානෙම දැනුවත් වෙන්න එක විමසා බලන්න තීක්ෂණව ඒ දිහා දකින්න විත පැතිවලින් බලන්න යෝගාාවචරය කුත් සාතය දී උමනා කරන වීර්ය නොපසුබස්නා වීර්ය තමයි විරිය සම්බෝජ්ජංගයක් වශයෙන් දැ මේ සැපවේදනාව කරහා යනකොට ඒෝගාාවචරය අදකින්න නත ටිකටික දියුණු කරන්න අපි දැම් මේක සාර්ථක වෙලා එනකොට හිතත් දැම් මේ හැකියාව දියුණු කරගෙන එනොකොට දැන් ඉතිං හිතට යම්කිසි සසාහනයක් තියෙනවා මොකද දැන් යම් කුසලතාවයක් වර්ධනය කරගත්තා අමාරුවෙන් දියුණු කරගත්තා ැඟගොන්න සිතඒ කටයුත්තේ සාර්ථකව නියලෙනවා එතකොට අන්න හිතේ අම්සිත් සතුටක් ප්‍රමෝදයක් මේ කටයුත්තේ සාර්ථකත්තය දැකීම හරහාම එමනැත්ම්ම තොරතුරටික මන්ට හොඳට ලැබීම හරහා මේ අරමන්න හොඳට විනිවිධ දැීමේ හැකියාව හරහා ඒ යෝගාචරය අත්දකින්න පුළුව එතන තමයි අන්න පහළ වෙන එක්තර අන්දමක නිරාමිස ප්‍රීතියක් සතුටක් ප්‍රමෝදයක් එ අත්දකින්නේ ැන තමයිහිම් ප්‍රීති සම්බෝජ්ජහගයක් තාම කතා කරන්නේ සැපවේදනාවක් නිරීක්ෂණ කරන්න මට්ටම හරහා යෝගාවචරය අන්දහින්න. සමහරවිට මේ මට්ටමට එනකොට සමහරවිට මේ වේදනාවේ ඇතිවීම ඇැතිවීම් සභාවයක් වෙන වීම් සභාවයක් විපරිනාමයට ලක්වීමක් තැනින් තැනට මේ විවිධ සැපවේදනාවන් පහලවීමක් මේෝගේ විධ අන්දමින් යාට ධම්ම විචේ පැත්ත දියුණ වෙන්න පුුව ඒ සඳහා ය නැවතනැ වීරය කරනාව වෙන්න පුළුව ඒ දේවල් දකින්න දකින්න මෙයා තුළ ප්‍රමෝදයක් සතුටක් ප්‍රීතියක් පහළ වෙනවා එන්න පුළුවන්. ැ මෙහෙම විධ තැන්වල විවිධ කයේ විධ තැන්වල පහළ වෙන මෙබඳු වේදනාවන් දකිමින්්‍යා වාසය කරද්දි දැන්ගන්න හිත එක්තරාන්දමකින් සැහැල්ලවෙනවා කය සැහල්වෙනු. මුද එච්චර අමාරුවක් නැහැ වැඩියර් දැ දියුණු කරගත්ත කුසලතාවයක්ත් ේෙන තමන් තුළම එක්තරාන්දම හැකියාවක් දැන් දියුණු වෙලා තේෙනවා මතුවෙන මතුවෙන වේදනාව හැගැනීමේ කුසලතාවක් අඩ දෑම් තියෙන. තිේනිසා දැන් අමාරුවක් නෑ සැහල්ලුවෙන් ගඩේ කරගෙන යන්න පුළුවන් තැන් අන්න කායිකස් මානසික සැහැල්ලුවක් කායි පස් අදි චිත්ත පස්සද්දි කියන න පස්සදි සම්බෝජ්ජන්ගේ දැන් ටිකටික වර්ධනය වෙනවා මුල්ලදිී තිබුණ නෑ බන්ඳු සැහැල්ලුවක් මදතියක් ප්‍රයාත්නයක් තිබුණ අමාරු වැඩක් තිබුණ නමුත් දැන්හෙමන තැන් අන්න ක්‍රමාණකූලෝ මේ පුහුණුව සාර්ථකවීම හරහා දැන් යෝග චර ඇක්තරාන්දමක සැහැල්ලුවක් කායික මානසික සහැල්ලුවක් කද්ද කිනෝ ඉබඳු වාතාවරණයක් නම් හිතේ පවතින්නේ දැඟතින් හිතට වෙනත් පැතිවලදන්න වමනාවක් නෑ හිත වික්ෂිප්ත වන්න ුවමනක් නෑ දැන් කද ඇතුළතම ප්‍රීතියක්ති න ඇතුළතම සහැල්ලුවත් වන ඇතුළතම සැපයක්ති. එමනන්ඒ සැපවත් භාවේ සැහැල්ලු සභාවය නිරීක්ෂණය කරන ආකාරය ැ හිතේ දැකගන්න පුළුවක් දැඟගතින් ඒ කාග්‍රරවෙච්ච හිතා සමාධිමත් වෙච්ච හිතා න්නේ ස මාති සම්බොජ්ජහන්ගේ දැඟහෙමනම් මේ ක්‍රියාවලී හරහා වැඩෙන්න පටන්ගන්න තරේ සමාධ සම්බෝජ්ජංගයක් දැන්වැඩෙනවා ක්‍රමාණුකූලව පවරෙන් පේවර මේ හැම අරමුණං ගානය ඇත නතන සතිමත් වන ි ේරි කියන්න පුුවන් කනික සමාධයක් කියලා එ මතුවෙන අරමුණං ගානය සතිමත්වීමක් මතු වෙන අරමුණං ාන සමාධිමත්වීමක් ඒ කාග්‍රවීමක් නැතුව එක දිගට පවතින නිමිත්තක සතිමත්වීමක් න මේ අපිතා කරන්න මේ කතා කරන්නේ විපස්සනාව කරහා මනු ප්‍රසනාවකම අපිඉන්නේ තිය තෝට මේ මතුවෙන මතුවේන වේදනාවක් හොඳින් දැහගන්නා මට්ටමකද පහළ වෙන එක්තරආන්දමක සමාධිමත් ගතිය අපි න ැ මීටික ඔක්කම හොඳට ඔය අන්දමින් සාර්ථකව සිද්ධ වෙන වන්නං දැති යෝගාවචනයට අමුතුවෙන් සකස්කරීමක් කරන්න දෙයක් නෑ යාටන් දැම කටයුත්ත සාර්ථක වෙන්නේ ඩැහැරලා එයාට මැදහත්ත ඒදිහා බලන්නයි තියන් පේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ ති පිුව මැදහත් උපේක්ෂා සහගත මධ්‍යස්ථ බැල්ම තුළ තමයි ඇතරම ආකල් පේතුළ තමයි දැන් උපේක්ෂාම්බද්ජහන් ගත් යුණව වන්න පටන්ගන්න ඒ මට්ටමට එයා යො මේ අපිතමු තමන්ගේ භාාවනා සැසේ දින තැයි භාාවන වාරේදදි ටියක් වෙලා අයනකට එතැටාපත්ව වෙන මුලදේ අපිතම ක්‍රමාණ කූල අර විදිර සතිය හරුරගත දැන්ගන මසන්න පටන් ගත්ත ඒක සාර්ථ කරගෙනම සඳහා යම්ි වීරයක්ක් යෙදවා ඒ සාර්ත වෙන රට දැන් ගම්සිි ප්‍රීතියක්ප පහල වෙන කියන්න ටිකටිකමේ භහාවනාවේ කාල පරිීක්්ෂේදේ ගත වෙනආකාරය ර තටික ගරියටනකට දැ සාර්කයි ක් ට ොද සිද න දැ තිේන පත්ත කරල බලාගනින් දැන්ගන්න පේක්ෂ සම්බොජ් ජංගත් දනුවෙනු ැිග අපි තේෙනවා දැමේ බැලුවහාම එයා අදකින්නේ සමහරලානතන් නිරේක්ෂණය කරන්න සැපවේදනාවක්. නමුත් ඒහර හා එයා තුළ වැඩෙනවා විධාකාරාන්ද මේ බොජ්ජංගධරම හතක්. පි අවදරනයෙන් ගත්තුත් මෙතෙදී කොහොමුද දුක්වේදනාවක් හරහා යනකොට මොජ්ජංග හතදියුණු කරන්න. අපිතමු දැන් අරවගේ සැපවේදනාවටන හිතේය අම්ක්ෂේ ආසාාවක් තියෙනවාඒක සතුටින් කරන්න පුළුවන් ගතියක්ත්තේනොමු තුංන්ගක් වෙලාවට දුක්වේදනාවක් හිත ප්‍රතික්ෂේප කරන ගතියක් ඒකට ගැටෙන ගතියක් ඒක ඉපාාවෙන ගතියක් මගේ කරගන්න ගතියත්ත මැතින් නමුත් වේදනාවනු පසනාවේදී ඔන්නඔය සමබරතාවය යගවචර හදාගන්න අවශ්‍යයි කොහොමදාර කලිනුත්මම් මතක්කලාගේ යම්සි දුරස්ථබාවයක් සහිතව මේ වේදනාව මගේ කරගන්නයන් නැතිව මේ දුක්වේදනාව වෙල්ල හුදෙක් දුක්වේදනව පමණයි කියලා ඒක දිහා මන්්‍යස්ථව නිීක්ෂණය කරන ගති ඒක හදාගත් තනම් තෝට අර් යන දැන්ක් පැමිණෙන්ට පැමිණිු දුක්ේදනාවට සාදර වන්න පුළවා යම්සි දුක්ේදන පහල නවාපේමු දැන්ක තන කර දෙෙනවා තේතෙට අවදන ය කරන පුළුව තවත්තැන දුමක්ැක්ුම පහලන එතන්ටත් අවධාන යමු කරන්න පුුව තවත්න පිදන මදරුවෙ ක අනවාගේ දන්න එතන්ටත් අවදාන යමු කරන්න පුළුව තවත්තැක නිකං පසාසර කරග යනවාගේ ද එතැටත් අවදාන යමු කරන පුලුව මෙන්න මේ වගේම කයේ නිරන්තරං පහළ වෙන විවිධ දුක්වේදනාවන් මතුවෙන මතුවෙන වේදනාවක් පාසා කිසිවක් මගහරුවගන්න නැතුව තමන් ඒ අවධාන යමු කරන සැනින් එතැනට අවධානය යොමුවෙලා හිත එතන නැවතිලාගේ ඒ බලාගිඉන්න පුුවන් ගතිය තියෙනවා නං අපිට කියන්න පුළුවන් දැන් සති සම්බෝජ්ජන්ගේ හරහා දියුණු වන කියලා කියෙන අපි ඕම තැනට දැං අධාන යොම කරන්න පුළුවන් ඒ කියයිල මේ වෙලාදන දක්වේදනාවක් එතිෙන්ට අවධානයේ යොමු කලා දැන්ඒ හිත හරිම කීකරු වෙලා අපි කියනදේ හලා දැන්ඒ දුක්වේදනාව නිරීක්ෂණය කරන්න සූදානාව මේදේ නැවතනවත කරන්න කරන්නන්න සති සම්බෝජ්ජහන්ගයක් දුණුවනවා. හිට පස්සේ මේ දුක්වේදනාව දැන්ටික් කුතු හලෙකින්තු බලන්නෝ ොකද මේ දුක්වේදනාව කියලා කිය එකත් දිගටම එකම තීවරතාවකින් පවතින දුකක්ද නැත්තම් මෙතන මේ එක දුකක්න තියෙන නැතන් දුක් සමූහයක්ද කුඩා කුඩා දුක්වේදනා සමූහයක්ද මෙතන තියන්නේ එකම ආකාරයරදම මේක තියන්නේ මේ සමූහයක් වශයෙන් දක්කන එක එක කුඩා කුඩා වේදනාවක් කොච්චර වෙලා පවතිනවාද. අපි ටොන්නන් අඩබුදුරයන් වහන්සේ මතක්කරපුේ උපමාවිදි පෙන්න්න වේදනා බුබ්බොලූපමාගේ මේ හරිර් නිකං වර්ෂා කාලයකද ජලාශයකට වැසක් වහකොට වෙහි බිඳුවන් ාන ජල බුබලක් පහල්ක ඒතන එතන බිඳිලයාන හොන්නගේ තත්වයක්ය අපිට මේ වේදනානු පස්සනාව කියදනකට හඳු ගන්න පුළුවන් එක්තරන්ද කාාර පුංචි කුතුහලයක් අපේ හිතේ ඇතිකරගෙන මේ දේ හොඳට විමසල බලන්න පුළුවන්නා මේ වේදනාවෙන් අපි ඉගෙන ගන්න ආකල්පයක් නම් අපිට තියෙන්නේ අන එතකොට තමයි යන්න මේ දුක්වේදනාව අපි එක්තරන්ධමක පරීක්ෂණයකට එ නිරීක්ෂණයකට විමසා බැලීමකට භාජනය කරන්න එතන තමයි දම්ම විචේ සම්බෝජ්ජන්ගයක් වැඩන පටන්ගන්න ඇැතුරන මේදේ නැවත නැවත කරන සිය දහස්වාරයක් මේ මතුවෙන මතුවෙන වේදනාවන් හොඳට විමසා බැලීමට ලක් කන්න දුක්වදනාවන්මි ඇැයි ඒ දුක්වේදනාවෙන් හිතේ කිසිම චකිතයක් ඇති කරගන්න නෑ එමත ඒක මගේ කරගන්න න්නේ නෑ කෙලෙස් පහ කරගන්නේ යන්නේ ට දේශයක්ක තිකරගන්නේ යන්න හිතේ තියනි මධ්‍යස්ථ බවක්. දුක්වදන පහලනවාඒ එක හොඳින් නිෙක්ෂණ එක ක නො විමසා බලනො. දැ ති මේ කරන්න සෑහැන වීරයක් අවශ්‍යයයි උොඳ සමරාවට පහලවෙන්නේ ටිත් තීවර දුක්වේදනාව වෙන්න පුළුවන්. නමුත් හොඳ ඉවසීමකින් යුක්තව හොඳට වීරේවන්තව මේ කටයුත්තා ක්ඩව කරන්න ගන්න වීරයක් අවශ්‍යයි මේ හරහාන්න විරිය සම්බෝජ්ජන් ගැත්දයනු වෙනු. තැපින්ගත දැන් දුක්වේදනාවක් බ අපිදමු කේ දුක්වේදනා පහළවෙලා තිය දදිත් ඒදේ මේ අන්දමින් හොඳට සාර්ථකව ඒ යෝගාචය ඇදියුණ කරගෙන යනවනම් සමහලාට මේ සාර්ථකත්වය හරහා හිතේ පහළොවන්න පුළුවන් ඉත්තරාන්දම සොම්නසක් හිතේ පහලොවෙන්න පුළන් ඉතරන්දම අර සාර්ථකත්වය මත පහළවෙච්ච රාමිස ප්‍රීතියක් ඔන්න අන්දමින් හෙවනම් අපිට මේ නිරාමිස ප්‍රීතිය පාදක කරගත්ත පීති සම්බෝජ්හගයක් මේ වේදනු ප්‍රසනාව හර හඳුරගන්න පුළුව මේ අන්නමින්දියුණු කරගෙන යනකට දැන්ගන්න කය සැහැල්ලුයි හිත සැහැල්ලුයි මොකද ඒක් කායික දුක්වේදනාවෙන් හිත බරක් ගත්තනෑ හිත පීඩනය කර ලක් වුණේ නෑ හිත පෙළෙන්න ගත්තේ න හැ මො දැ යෝගාචරය දන්නවා ක්‍රමිය දන්න කොහොමද මේක බල ඕෝන කියලා කොමඳ නිදීක්ෂණය කරන්න ඕොන කියලා ඒ සඳහා අවශ්්‍ය කරන ඒ දුරස්ථ භාාවය නැත්තං එකින් ඇත්තුලා බල නාකාරය පිළිබඳව යම අවබෝධයක් යෝගාවචරයට තියන. නිසා මන්න යාර දැන් පුළුවන් මේ දුක්වේදනාව තුළිනුත් එක්තරාදම කායික මානසික සැහැල්ලුවක් ඇතිකර ගනිමින් මේ කටයුත්තේදෙන් කාය පස්සදි චිත්ප පස්සදදිගේන ඒ පස්සදි සම්බෝජ්ජන්ගය දියුණුවෙන් දැන්හිනම් පටන්ග අපිතමු මේක දැන් සාර්ථකයි නං දැන් ඉති හිත එහෙෙහේ යන්න නෑ හිත තේන්න මේ කාග්‍රවෙලා මේ පැමිණණ පැමිණ දුක්වේදනාව තුළ දැන් හිතේ කාග්‍රවෙන එක්ෂනික සාධිය දැන්වේදනාව මතට නැවතනැවතයමු වෙන සමාධිය දවුණු වෙනවා තමා සම්බෝජ්ජන්ගේ වැඩරෝ ඉති සියල්ල හොඳින් සිද්ධ වෙනවනං මේ කටයුත්ත සාර්ථකව හිත විසිම් හොඳින් කරගෙන යන වනං යෝගාවචනට අලුතෙන් වෙනස් කරන්න කියල දෙයක් එමන සකස් කරන්න කියල දෙයක් නැහැ මොකද ඒ කටයුත්තේ සාර්ථකව හිත විසින්ම නියලෙනු එහෙමනං එයාට පුළුවන් දිහා සංසුන්ග බලාගෙනඉන්න එතන තමයි උපෙක්ෂාවීම මධ්‍යස්ථවීමක් වෙලා බලා සිටීමක් මොකත් නොකර සිටීමක් නිරීක්ෂණයට හොඳින් වෙන්න ඉඩහැරීමක් මෙතන්ට අපි අතදාන නැතු අන්න බලා සිටීමක් සිදුවීමට ඉඩ හැරීම අත්දැකීම බඳගන්න හැබැයි තමන් අයින් වෙලා මම අයින් වෙලා ඔන්නගේ තත්වයක තමයි ඒම නම්න්න මේ උපේක්ෂා සම්බෝජ්ජන්ගේ මේ කටයුත්ත හරහා දුණ වන්න පටන්ගන්න එතවට අපි කතා කලා සැපවේදනාව කරහා ැපවදන රීක්ෂයට බඳුන් කරද්දිි කොහොම බොජ්ජග ධර්ම දුණනුවවෙන්නේ දුක්වේදනවා කරහා යනකොට ඒක නිවැරදිව නිරීක්ෂණය කරද්දි වේදනාවන පසනාවට ලක් කරද්දි කොහොමදේ හරහා පොජ්ජංග ධර්ම දුණුවෙන් ොට තවත් වෙලාාවකදදි තියෙන පුළුවන් පක්ෂදනාවන් උපේක්ෂා වේදනාවක දිත් ඒ එබන්ධ උපේක්ෂාවේදෙනවා කරහා යනකොටත් අපිට පුළුවන්කම තියෙනවා ද්ජයග ධර්ම ුණුරගත් අප තම හන්නයක් වශයෙන් අපි වාඩලා ඉන්නවා කාය සැහැල්ලුවෙන් තියෙනවා ලොකුට දෙයක් දැනෙන් නෑ හිටග අපි සැපකුත් නෑ දුකුත් නෑ තියර නිකං උදාසීන ගතියක් නමුත් මෙබඳු මට්ටමට එනකොට සමහලාට අපි නිකං කිරා වැටනෙනවා ඇලි මැලි ගති පහලාවෙනවා ඇනු යනවා ඒ කියන්නේ අපි තුළ ඒ අවශ්‍යකන සමබරතාවවෙන්නෑ තාම නිකං හිත මේ මුළු ගැන්නෙන ගතතිය ති උදාසීන ගතියතිය නමුත් මේ කයේ තියන ඒ උපේක්ෂා සහගත බව මේ මොහොතෙ දත්තකින ඒ උපේක්ෂා වේදනාව අපි හොඳට අවදීම් බලං ඉන්න පුළුවන්න සතිීම් බලං ඉන්න පුළුවන්න්න හිත නිින්දරට වටග නැතු ලග ඉන්න පුලුවන්න්න ඒ කියන්න යා තුළ අවදිමත් ගතතියක්ත් ය සතිමත් බවක්තියෙන උපේක්ෂා වේදනාව කරහා යනකොට අනිවාරෙන් ඔන්න හැකියාව වැදගත්වෙනවා මකද මේ සාමාන්‍යනං සැපවේදනාව කරහයනකොට හිත අවිදිමත් ගතිය වැඩ ක්ේදනාවක් කරහයනකොටත් සමහට හිතේ අවධමත් ගතිය වැඩි නමුත් උපේක්ෂ වේදනාවකද සාමාන්‍යෙන් හිත නිකං පසුභහිනගතියක් හිතට නිකං අර වැඩ නැති වෙච්ච ගතතියක් උදාසීන ගතියක් ඒකාරය ගතිත් තියෙන්නේ ඒය නිසා ඉදට වැටනතිනවකාශයයක් තියෙනවා තඒවා වලක්වගෙන හොඳ සිහියක් පවත්වමින් අවධමත් බවක් පවත්වමින් යෝගචනයට පුළුවන්නං මේ ලා වෙදි දැන් කය කොහැරි දැනෙන පක්ෂාව වේදනාව ක්ෂ කන අපිත් ද ක තක්මතක තක්තියන් ඉන්න එතන තිෙන යම්කිසි පක්ෂාවේදාවක් එතනට අපි අවධාන යොමු කරහම එතනේ සිද්ධ වෙන උපවතින උපෙක්ෂාාවේදනාව යෝගාජට හොඳින් නිරීක්ෂණය කරන පුළුවන්නම් ටසන්න කයි තවත්තනක යම්කි උපෙක්ෂාවේදෙන පහල්ලදිනා එතන්ටත් අවධාන යොමු කරලා ඒකත් හොඳින් දැගන්න පුළුවන්නන් මේ අන්දමින් බහල වන්න පහළවෙන උපක්ෂාවේදෙනනාව දැහගැනීමේ ැකියාවක් යෝගාාවචන තියනවනං ඒ කියන්නේ හවරු වෙච්ච සදිම වත්වය එතන මයින්න සති සබොජ් ජංයක් මේ යෝගාවචර වඩන්. ඉට පස්සේ ඒ නැවනවත නිරීක්ෂණය කරද්දි හොඳින් විමසා බලද්දි එතන සිදධන මොකද කියලා හොඳට ප්‍රඥාව විමසා බලද්දිී එතර තමයි දම්ම විචේ සබොජ් ජංගැදදෙන. ඊළඟට පින්වත්න මේ යෝගාවචරය. මේ කට යුත්ත සාර්ථක කරන්න නං නින්දට වටගන්න නතු අර මංකිව වගගේ හැම තිස්නික අවධිකල්ලගන්න ඕන. හිතර පොඩි උත්තේජනයක් ලබල දෙන්නඕනි. මේ වැඩිනක අතහර දාන්නතු මේ නවත නවත කරන්න කියේ මස වීරයක්ක්කෝ දන්න වා. ඔන්නතර තමයි විරිය සම්බෝජ්ජන්ගයක් හනම් මේ ේදනාන පසනාව හරහ වැඩන්න පටන්ගන්න. දැන් කායික උපේක්ෂා වදනාව තිබුණාත් මේ කට උත්ත සාර්ථකව කරෙද්දී අන යෝගාජනක හිතේ ොක ප්‍රීති පහ න්න පුළුවන් ඒ කියන්නේ නිරාමිශ ප්‍රීති අප පහ වෙන්න පුළුවන් අර කලින් වගේ නෙමේ හිත මේ උපේක්ෂා වේදනාවකින් පවා යඉගෙනගන්න උපේක්ෂා වේදනාවකින් පවා එයා තමන්තුල බොද්ජංග ධර්ම දුණු කරගන්න ත්සාාත් වයෙනවා ඒේකන්නේ සම්පූර්නවි පසනාවටම නි පෙළගහච්ච ගතතියා සඳහාම යොමුවෙච්ච ගතියා ඒෙන් ප්‍රයෝජන ගන්න ගතියා හනම් යෝගාාවචරය තුළ පහල වෙලා තියෙනවා ඒවාගේ මට්ටමකදදි එහෙමනම් හිතේ පහල වෙන්න පුොළුවන් එක්තරාන්දමක නිරාමිස ප්‍රීති ඒ තමයි එකාතකින් කියන්න පුළුවන් ඒ ප්‍රීති සම්බෝජ්ජන්ගේ අරමුවක් කියලා කියන්න පුළුවන් ඒක නැවත නැවත ය දෙෙන්න්න ය දෙන්න කෙරෙන්න කරෙන්න්න අ ප්‍රීතිමත් බවක් හිතේ ප්‍රමෝදයක් දිග දිගට වැඩෙන් වැඩෙන් අන්න පීති සම්බෝජ්ජන්ගේ මේ ක්‍රියාවල රහ දුණවනටන්ග හිට පස්සේ දැ මේ කායික උපේක්ෂා බව තිබනට මොකද කය සැහැල්ලේ හිතත් සැහැල්ලි අන්න පත්සති සම්බෝජන්ග කායෝපි පස් සම්බති චිත්තම්ිස් සම්බති කියලා සඳහන නාකාරයට එමන මේ කායික මානසික සැහැල්ලුවක් පවත්තගැනීමේ හැකියාවක් යෝගාචයට තිෙන් සමානයට ඒක අර දුක්වේදනාවක් අවස්ථාවදි කායික මානසික සහැල්ලුවක් පාත්තනට වඩා ටික පහසුවෙන්නත් පුළුව. පොද තියෙන්නේ ස්තරාන්ධමක මැදහත් වේදනාවක් ඒකින් හිත පොඩ්ඩක් මෑත් කරගෙන ඒක දිහා නිරීක්ෂණය කරද්දි ස්කායික සැහැල්ලුවක් මානික සහැල්ලුවක් පාත්වා ගන්න යෝගාචනයට අවස්ථාවතියෙනවා. ඒ හරහා පස් අති සම්බෝොජ් ජගයක් ග ටිකෙන් ටික දුණුරගෙන යන ත මේ දේවල් නිවරදිව සිද්ධ වෙනවා නං හිත එත්තන එතන ඇත පැමිණෙන පැමිණිණ උපෙක්ෂා වේදනාවේ සතිමත් වෙන්න දැන් පුහුණු වෙලා තියෙනවා නං ඒක කියන්න එතන ඒ ආග්‍රතාව තියනු ෂණික වශයෙන් එතන එතන පැමිණෙන පැමිණෙන අරමුණනේ සතිමත්වෙන්න පුුව ඒකාග්‍රවෙන්න පුුවන් එතට හිත යොම කර පුුවන් එතන රැදෙන තියත්යවා ඒක හැරලා හිත පනිින්න්නේනෑ මතුවෙන තුවෙනන වේදනාවේ හිත පවතින ගතියක් එෙමන යෝගාචරය අදක් නවනන් ඒ කියන්න හිතේඒ අග්‍රදාව හොඳින් තිේරු. කා මච්ඡන්දාදී ඒ අනෙකුත් ඊට පටහැනී නීවරණයින් වෙලා ැ මේ උපෙක්ෂා වේදනාව නිරීක්ෂණය කරන්න පුළුවන් සාර්ථකව එතන එතන ඒ ඒවේ උපේක්ෂාවේදනාව හිත ඒකාග්‍රවෙනවා. සමාධ සම්බෝජ් ජංගයක් මේ හරහා වැඩෙනෝ. ති මෙබඳු සාර්ථකත්යක් සිද්ධ වෙන අවස්ථාවකදි ඇතම් මේ ක්‍රියාවලියම හොඳින් සාර්ථකව සිද්ධුවෙන අවස්ථාවකදී යොගාචනයට අලුතෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ යට තියෙන මේ ක්‍රියාවලියයට වෙන්න ඉඩහැරලා සුවසේ බලාගෙනන්නේ තින් පැත්තග්‍රඩා නිකම් බලන්න තින්ීමෙ ඇංගලි ගන්නයන්න හොදරන. දැන් හිත විසින් මේ කටයුත්ත සාර්ථක කරගෙන යනවා. හැම වේදනාව ගානම යම්සිි නුවනක් වැඩනෝ සහලාට දැන් මුලදී විතරයි මේ වෙදධනාටි ම්වෙෙන් කල්ල දැහගන්න නැත්තන් එතන සමහයක් බලන්න ඒ මැදහත් බව පවත්වන්න ඉදරවටගන්න නැතුව තියන්න මෙ වගේ මූලික සකස්ක්‍රීම් ටික විතරයි මුලදි සිද්ධෝනි න ඒක සාර්ථග වෙන සාර්ථගන මේ එක තවත් එහාට ගැබරට යන්නපුළුවන් ඒ ඇන්නේ පහළ වෙන කුඩා කුඩා උපේක්ෂා වෙදනාවක් ගානය එතන සමුදයක් බලන්න තං වයවීමක් බලන්න ඇතිවීමක් දකින්න නැවීමක් දකින්න මේ වැතින යුහුසුර භාවේ තේරුන්ගන්න මේ තරම් ඉක්මට මේම ඇතිව නැතුව ආකාරය දැකීම හරහා හිතේ තරාන්දමක පහළ වෙන විපසනා නුවනක් ඒරුන්ගන්නේ එක එකකක හරිම ලුකු පුළුල් ශේත්‍රයක් කියලක කියන්න පුළුවන් එබන්ඳු වේදනාාවනු පසනක් වඩක්ද්දී එමන් යෝගාච ඇතුළ පුදුම අන්දමේ නුවනක් දම ේ සබොජ්ජහංගයක්වැඩිනාව කාශයයෙනවා.ති එබන්ධු පරිසරයක් එයා පරිහරණය කරන්න කරන්න. එබන්ඳු වාතාවරණයක් එබන්ධු කුසලතාවයක් ඒෝගශන නැවතන තම වේදන ප්‍රසනාව හහා දියුණු කරන්න දියුණු කරන්න බොජ්ජංග ධර්ම එමනක් වතාව දධපන ලාවීම තවතාව එක් රනාන්දමක මහත් වෙලා ඒම පැමිණීමක් දැකගන්න පුළුවන් එකයි අර හැම අවස්ථාවකති මුලින්තියනික ආරම්භ කරන මටම ඉතින් තමයි ඒකට යම්සී පාර කැපුනේ දම සම්බෝජංගනි එක අරම්ඹවා ඇත විරිය සම්බෝජ්ජන්ගයක් ආරම්භ කළා සමාජ සම්බෝජ්ජන්ගයක් ආරම්භ කලා නමුත් ඒ එකලස නැවත නැවත සකස්වෙලා ය හොඳට ඒ කට යුත්තේ නියලෙන්න්න නියලෙන්නේ සාර්ථකතය නැවත නැත අදකින්න අත්්දකින්න සාර්ථක වනාට පසේ තවදුරල ඒ පවත්වන්න පවත්වන්න තමයි ඒ සම්බෝජ්ජහන්ගේ තවතාව වර්ධනයන පටන්ට තොට මේ භාවනාව හරහාම මේවා දියුණුීමක් තවතාව මහත්වීමක් තමයි එම් අපට දැකගන්න පුළුවන් ඉට පස්සේ එහම යම්හෝ දවසක මේ අන්දමින් කටයුතු කිරීම හරහා එහෙම නං භාවනාව හරහා මේ පොජ්ජංග ධර්මයන් භහාවනා පාරිපූරන් ච්ච ති කරබදුල න්ස දේශක කන භාවනාව කරහා වැඩීමක් කරහා මේ බොද්ජංග ධර්මයන් ටිකෙන් ටික එක පරිපර්ණනත්වය කර පත්වීම සිදවෙන්න පුළුව අන්න ඒ කාරනාවත්තමයි එන අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේදනානු පස්සනාව හරහා යෝගාවචරයක් ඒක සාර්ථකව නිමකරද්දි නැවතනාවත මේ අපිම ඉදගෙන මේ බඳු වේදනට පසනාව වඩදදි. කොහොමද මේ බොද්ජන්ග ධර්මයන් වුවල ටි ික අනු ග්‍රහරන්න සති සම්බෝජන්ග දියුණුුවීම සහ කොහම න ග්‍රහකර තම්ම ේ සම්බෝජන්ග දුණ කරග නීම සහ ේදනු පසනාව පැත්ති හොම නු ගහර ඉට පස්සේ සබෝජන් ගන් දියුණුරගන්න මේ ේදන පසනාව හර කොහොමද අනු ග්‍රහ කරන්නේ ඊට පස්සේ ප්‍රීති සම්බෝජ්ජන්ගයක් ත්තන් නිරාම ප්‍රීතියක් දියුණු කරගන්න කොහොමද මේ වේදනානු පසනාව හරහායානුග්‍රහකරන්න ප්‍රකායික මාන්සික සැල්ලුවක් කොහමද මේ වේදනු පසනා තුළ දයාා දකින්නේ මේ හැම එකක්ම වේදනාක්ම එකක් මගරෝගන්නතු පැමිණට පැමණ ේදනා කොහොම දේ අගරගන්න සමාධ සබෝජන්ගයක් කොහොම දියුණු කරන්නටස 80 කොහොඳදට පෙළගැහිලායින කොට එක විශේයෙන් දැන්ක්කත් කරන්නන්නේ අන්න ඇතු කොහම මද්‍යස්තුව බලාගෙන හපක්ෂ සබෝජන්ගත් දියුණු කරන්න කිය හෙනං අපි තේරුගන්න පුළුව. එබ අපිත් මේ සියුම් කාරණා හොඳින් තේරුම් රගෙන මේ භගතුන් වහන්සේ පෙන්ල දෙෙන ඒ වේදනානු පස්සනාව හරහාත් මේ බොජ්ජග ධර්ම හතම දියුණු කරගන්න ආකාරය සැලකිල්ලෙෙන් අප තේරුම් ගනිින්ඒ සඳහා අපි උත්සාාත් මේ සඳහා බග පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදශනාාවු සුදු ඒවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දශනා අවසංකන්නවා සිරුදනාටම තෙරුවන් සන්නයි එහා සම්බන්ධ ප්‍රශ්නයක් දෙකක් අපි තෝර ගත්තක්නතුරුවෝන ධර්ම අවබෝධය ලැබෙන්නේ බොජ්ජාග ධර්ම සම වූ අවස්ථාවක බව අසා ඇත්තිවේ. මේ කාරණය පැහැදිලි කර දෙනමෙන් කාරුණ කිිල්ලා සි. බොජ්ජාන් ධර්ම සමවූ කියනට වඩා ඇත්තරම කියන්න වෙන්න අදසාච්ාවිදිත් ධර්මදේශනාතුම තක්ක කලා මේ එක්තරන්දම පීවරෙන් පිවර වැඩන ගති අත්තම තිය. අපිට එක පාටම උපේක්ෂා සම්බෝජ්ජංගයක් මාතුළ වැඩෙනවා කියලා කියන්න බෑ ැහිතන්න තියෙන දුක්වදනක්න්න පුළුව න තරේඒ දුක්වේදන මටතාාවම හරියට නිවරදදි අදකගන්න බැරි නම් තර ඇතන්ද උපක්ාවක්වැඩන්න හැන නද දක්වදනාවත්වයද මගේ හිත සැහැලක් වැඩන්න හැනේ ර ඒ මුලින් එෙම නම් සතිය කියනෙ හදාගන්න වනවා කොහමද මේ මතුවෙන්න දුක්වේදනාවට සතිමත්තෙන් එටවස ඒ කොහමද විම සල බලන්නේ ඒක කරන්න වීරප පවාත්තන්නේ කොහොමද සාර්ථකනොන්න හිතේ ප්‍රීති අපපහලීම ඉට පස්සන්න හිත සහැල්ලීම කයි සැහැල්ලීම ඉට පස්ස වන්නන්නේඒ පැමිණ පැමිණ ේදෙනාවගෙන ඒකාග්‍රවුණන අදැන්ගන්න උපේක්ෂාපැත් ති අන්න වගේ අ ඒටික නික අර අනුපිළිවෙලක් පෙන්නුම් කන්නවා වැඩෙන ආකාරය. දතකොට ඇතරම ඉදිරිදි කතා කරන්න පුළුවන් මේ බොජ්ජංග ධර්මය නෙක්තරාන්දම සමබර කිරීමක් කරන්න සිද්ධුවෙනවා මද ඔය උපෙක්ෂාව ආද ඒ බොජ්ජංග ධර්මයන්ගේ බුදුරයන්වාස පෙන්නවා එක්තරාඳම කණ්ඩයම් තුනක් ඒකුළන්ගේ ඉන්නවා ධම්ම විච්චේ විරිය පීති කියෙන බොජ්ජංග ධර්ම තුන හිතර අවධ කල්ලා ගන්න ගතිය වැඩි එකන ඒතුන්දන සාමක වැරද හිතනනික හුට අවදිමත් හොල බලන්න ගති වැඩ ීක්ෂණව වැඩි ්‍රබෝධ ්‍රබෝධමන්ගතිය වැඩි අනි පැත්තෙන් කියෙනවනම් ඔය පස්සද්දි සමාධී උපෙක්ක් කියන බොද්ජංග ධර්ම තුන හිතනියන් තැන්පත් කනවා සැහැල්ල කරවා එයනික නිවලා තියනවා ඒ පැත්ත වැඩි ද එතකොට අපි මෙන්න මේ දෙගොල්ලො මේ මේ කණ්ඩායන් දෙක සම බර කරගන්න හිතන්න අපි අම්මලවස්ථාවකදී උගා කුපේක්ෂා සහතල හුගා්නය ඒකාකසාය පැත්තට බරවෙලා හුගානය සැහල්ලුවට බලලා තියෙනකොට හි දන්නමටතු නිදින්දටරටන්න පුළුව දේකෙන අරපැත්ත වැඩි වුණා එතොටතම ඉති කට්යතින් නිදිී ඒ ඒක වැරදි හට ඒක වැරදි පැත්ත ඕන්ට වඩා විමසන්නේ න නික අරකක හෝටින් පහරු ගලවලන්න යනො එහිමර ඕන්ට වඩා උත්සාහත්තෙන්න්න ගියත් අන හිත විසිරන්න ගන්න. තිතකටයි අරර් මුල්ලින් කතාකරපු දම්ම විච්චේ විරිය පීති කියනෙන තුන්දෙන ඒ ඒ පැත්ත වැඩීද ඒ පැත්ත වැඩි වෙලා දැන් ඉතිං හිතේ නාන අප්‍රකාර විවිධ අපිතුමු විතර්ක පහල වෙනවා හිත විසිරෙනවා එක අර්මුණ දැන් පිහිටන්නේ දැන් හිතේ ඒකාකරතා යාඩි ද කියන්න මෙන්න මේද කඩයන් දෙක තමයි සම කරගන්න අවශ්‍යය තුර මේ කුසලතාවයන් පැති දෙහක් පබ මේ කතා කරන්නේ මෙන්න මේ දෙපැත්ත සමකරගන්න කොමය මධ්‍යස්තව තියාගෙන යන්න. ඒක ඒ දෙගොල්ලං නිරීක්ෂය කරන්නේ කොයි පැත දැන් වැඩි කොයි පැත්ද අඩු ොමද මේක මේ කටේ වැඩිරන්න මේ ටි ඩිරන්නනද කෙම ඒ විමසීම ලක් කරන්නේ සතිය. සමඟරගන්න දුරගන්නල ලන්න න්නඒ ප්‍රශ්නම තව අනුකොට සක්ති නව ශමන්හන්සේ පරයංකයේදී හා සක්මනයේේදී බොජ්ජංග සමවී ඇද යෝගයා හඳුනාගන්නේ කෙසේද කියල පැදිලි දැන්ි ැ සාාත්තුනේ හිතන්න අපි අපි වෙදනට පසන කඩමින්ගේ අද මාතෘකාවටම අපි අදාළව සකච්ඡා කලොදුන් ැ පහල වෙලා තියනවා අපිතම යම්කිසි උපේක්ෂා සහගත වේදනාවක් ඒක අදියා දැ යෝගාචරය බලන්න යන දැ ලාගෙන ඉන්නකොට දැන් යාගේ හිත දැන් එතට එකඟ වනා කායික සහල්ලුව අප පහුනා මානසික සහැල්ලුව පහල වනා වැඩ හොදට කෙරේගෙන න දැන්ති පොඩ්ඩ පැත්තර බලාගඉන්නවා. එැකොට එමට බලාගෙන ඉන්නකොට වන සමමාරතේරෙන පුළන් ැන් නිකං හිතනය ඇලිමෑලි වෙනවා එක මේක විස්තරච්චර පේන්නේ නැහැදැන් නිකං හිතන මුළු ගැනෙන ගතියක් න නික අඳුරුවෙනව ගතියක්තින දැන් අමුණන එචරොට හැදිී නහැ නිින්දර යන ගතතියට එවා ඒ කියන්නේ පර්යන්කේදී වෙේදනාන පසන වඩක්්දී මේ කොහොමද නික හිත ඇලිමේලිවෙනි කොහමදින් හිත තියෙනමිද බරවෙන්නේ අ ඕනට වඩා හිත සැහැල්ලු කරන්න ගිහිල්ලා ඇත උපේක්ෂාවෙන් වැඩියෙන් ඉන්න ගිහිල්ලා විමසීම අඩු වෙලා කොමද හිත නිකන් අර පැත්තර වැටින් දුබල වෙන පැත්තර වැටින් එහමත්නතම් මේ උපේක්ෂාවේදනාව පවතින අවස්ථාව විද්දී දැන් අපිතු යෝගාවචරයාටයක් ඔවන්ට වඩා විමසන්නය යන ඒකන ඕන්ට වඩ අඋස්සන්න යන එතකොත් හිත විසිරෙන්න්න ගන්න පක්ෂාවදනා කියනෙක කොහමත් එකන්නේ හිත ඇද බැදගන්න ආරමුණකුත් මේේනේ එතන් සිියන් සහැල අරමුණ. යා ඕන්ටඩා මේක විමසන්න ග ියෝතුන් මේ විමසීම පැත්තකදාලා හිතයන වෙන බාහිර අරමුණුවට බාහි රමලට ගීලා යානික ආය හිත විසිරල්ලා දැන් වෙනත් වෙනත් තරුණයාමේ ඇසුරු කරනවා මේ ඌමනා කරාආරමුණ ඇසුරු කරන්න. එකන අපි ඕන්ට වඩා වැඩිවීරයක්යෙදු ඇතදී. විමසීම වැඩි කල්ලා. දිෙනගන්න යෝගජර තේරුන්ගන්න ොන මේක මෙතැන්දදි මංකරන්න ඕනේ විමසීම චුට්ටක් අඩු කරන්න ඕනේ වීරේපඩක් අඩු කරන්න ඕනේ යිතිත තැම්පත්වෙන් නිට දෙන්නවවා හිතටික සාමකාමීෙන් නිඩ දෙන්නවා. හිතරික ප්‍රීතියෙන් සහැල්ලුවෙන් මේ අරුණත් එක්ක නිකම්පොට ඉන්න ඉඩ දෙන්නවා දගලන්න හොඳනෑ. කියලන්න හෙක් යාඇතිදි ප්‍රායක තේරම්ගන්න වශ්‍ය. ඒක සක්මනදිත්වෙන්න්න පුළුවන් පරයන්කිදිත්වවෙන්න පුළුවන් ඕනම අවස්ථාවකදී සතියන් තමයප දෙනල දෙන්නේ කොයි පැත්තටද බරදැන් ගන්නේ සම බර යනලකමක් නැහැ නමුත් අපි තන්න මෙහෙම අපිතමූ දැන් වාහනයක් අපි හයිවේකෙට වාහනයක් දාලා ප්‍රධාන මාර්ගයට වාහනයක් යොමු කල්ලා අපි දැන් ඒක මේ පදවගෙන යනවනම් සමහර විට වාහනේ වම් පැත්තර බරවවෙන්න බලො සමහර විට දක්ුණ පත්තර බවවෙන්න පුළුව තකට හෙම් රියදුරාගේ වගකීම තමයි මේ එකව පැත්තකට බරක් වුනොත් යා ඒක නැවත සකස් කළ ැදර ගන්නුව ඔන්න වගේ වැඩම් මෙතැත් තිී කන්නායමක් ඇතරම මේ අපිුවම් පැත්ත කියලා කියන්නේ නිකං විමසන ගතිය විසුරෝණ ගතය හිත නිකං උත්තේජනය කරන ගතිය හිත අවසර ය ගතිය දහුණු පැත්ත කියලේ තරන්නේ අපිතම තැම්පත් කරන ගතිය ශාන්ත කරන ගතිය නිවන ගතිය උපේක්ෂා කරන ගතිය මේ දෙකම අව්‍යයි මේ දෙේ සමබරතායක් එනම් අවශ්‍යයි තර මේ කටයුත්ත කරෙන අතරවාරේ දේ නිකම් පසට හැරිලා නිකා පස්සර හැරලා යෝගාචර බලන්නවන දැන්ම් වැඩේ හරියට යනවාද සමබරව යනවද මේ ඩයිවට ඉදගතින් කම ප්‍රශ්නය නේදඒ වගේ මයි හම එනිසා පේ සාමීන් වහන්සේල මේ මහන්සි ගන්නේ තමන්ගේ සියලුම බික්කු ජීවිතය විහරණයන් සියල්ල පවත්තුමින් ඒ සියල්ල කැපකරමින් අපේ හමුදුරුවනේ බොහොම පංගිතින්ගේ සත්කාරය වෙනුවෙන් අපි නායගැතිී ඔබහන්සලාට එ නිසා අති යඋතුම් සංගරත්නේන ෝජනය කරබින් අපි වෙනුවෙන් වැඩම කළ වල්දාාල. මීතිරි ගල නිස්සරනවාරය ආරන්න සේනාසනය කෘත්්‍ය අධිකාරරි. කර්මස්ථානා චාරිපාන දුරේ චන්දරතර ගෞරවනී අපේ කල්යාාන මිත්‍ර සාමීන් වහන්සේට නමස්කාර පර ස්තූතිය පිහළවතිින් තිල්ි කරනු ලබන ඔබහන්සේ නිදුක්වේවා නීරෝගවේවා සූපත්වේ උතුම්මූ චතුරාරි සත්‍ය ධර්මය ආත්ම භාවේ ම අවබෝධ වේවා කිය ලප්සිල දිනම සාධ සිතෙන් ප්‍රාත්ථනා කරන පෙන්වස්සාමීන් වහන්සේට. එමන අපි ඊළඟ වැඩ සටහනෙන් මොන ගහෙමු. ධර්මය දකින්න ධර්මය හොයන්න ධර්මයනු ජීවත්වෙන්න ධර්මය ජීවිතේ රාදේශය කරගෙන ධර්මානුකූල ජීවිතයක් මගත කරන්න. එවිට කොහේ හෝත් හැනක ඔබට ජයගන්නට පුළුවන් සත්මාර්ගයක් මොන ගැහේවී. එසේම වේවා ඒක් මං වේවා ඇයි අපේ ප්‍රාර්ථනය හැම දෙනාටම සම්මා සම්බුදු සරණයස.